අද අභියාචන අධිකරණයේදී නඩු තීන්දුව දීමට නියමිතව තිබුණා. ඔබ දන්නවා බිලියන 16 බදු වංචාවක් තියෙන BMW වාහන සම්බන්ධව වාහන 1675 රේගුවට නියම මිල ප්‍රකාශ නොකර ආනයන කරන ලද වාහන 1675ක් මෑත කියන්නේ. ඒකේ දැන් මේ අවුරුදු ගානක් තියෙන නඩුවක්. අද ඒ නඩුව තිබුණා. අද ඔවුන් මේ සම්බන්ධයෙන් ලොකු විරෝධතාවයක් අරගෙන තිබුණා මේ නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම සම්බන්ධව. ඒක අද නඩු තීන්දුව දීමට නියමිතව තිබුණේ. නමුත් අද නැවත වතාවක් මේ නඩුවේ තීන්දුව ලබන මාසෙ 6 වෙනිදාට කල් ගියා. හැබැයි ඒ වුණාට මේක බැලු බැල්මටම මේක සනාත කරන්න තියෙන නඩුවක් නෙවෙයි. මේක බැලු බැල්මටම තිපේන නඩුවක්. මේකේ කියන්න ඕනේ ඔබට රේගුවට ඉදිරිපත් කරපු මේ වාහන වලට අදාළ ඉන්වොයිස් එකත් අපනයනකරු ඒ කියන්නේ BMW කම්පැනි එක රේගුවට දීපු ඉන්වොයිස් එකත් දෙකක්. නමුත් ජර්මන් BMW සමාගම කියනවා මේ එකක්වත් අපි යපු ඉන්වොයිස් නෙවෙයි. ඒ වගේම BMW වාහන ජර්මනියෙන් පටවපු කියන්නේ ජර්මන් රේගුවත් කියනවා මේ එකක්වත් මේ වාහන එකක්වත් මේ ලංකාවේ නියෝජිතයා කියන සමාගමකින් එපුවා නෙමෙයි. මේ ඔක්කොම වල තියෙන BMW කම්පැනි එකෙන් BMW කම්පැනි එකෙන් කියන මේ වාහන ඔක්කොටම නියමිත පරිදි ඔවුන්ට වාහනවල CIA වැලියු එක වාහනේ වටිනාකම ලැබුණා. ඒකද මේ නඩුව ඇත්තටම ඔප්පු කරන්න දෙයක් නැහැ. මේක කඩදාසි දෙක තුනකින් ඔප්පු වෙනවා. බැලුව බැලමුටම මොකද්ද මේ වංචාව? මේ වංචාවට ඍජුවම සම්බන්ධයි රේගු අධ්‍යක්ෂ ජනරාල්ව කටයුතු කළ චූලානන්ද පෙරේරා. ඔහුත් මේක බරපතල වගකීම්කරුවේ. ඒ වගේම ලංකාවේ නියෝජිතවරයා. ඒ වගේම මේකට මේ නඩුව ගේන්නේ ඔබේ අයිති ආරක්ෂා කිරීමට. මොකද්ද රටේ බදු වංචාවක් කියන්නේ බිලියන 16ක් කියන්නේ. මම ඔබට කිව්වා මේකට කලිනුත්. ඇඳන් 1000ක තට්ටු 10ක රෝහල් දෙකක් ගහන්න පුළුවන් බිලියන 18ක්. මෙතන බිලියන 16ක්. ඒ කියන්නේ ඔබ දන්නවා බැඳුම් කර වංචාව බිලියන 12යි ද 11යිද. මේක බිලියන 16ක්. දැන් ඔන්න නැවත ඔබට කිව්වා ලබන මාසේ කියන්නේ ජූලි මාසේ 6 වෙනිදා මේ නඩුව නැවත විභාගයට ගන්නවා නඩු තීන්දුව ප්‍රකාශ කිරීම සඳහා. මම කැමති මේ රටේ දැන් ඔබම දන්නවා ඔබම කියනවා මේ ඔබට මේ මොකද්ද මේ රට ගැන තියෙන தත්ත්වය කියලා. බය නැතුව නිර්භයව ඉදිරිපත් වෙන්න. මේවා ඔබ පෙන්වන්න දැන් අපි මේ රටේ වෙන දේවල් ගැන උනන්දුයි. මේ රට තවදුරටත් මංකොල්ල කන්න දෙන්නේ නැහැ කියන එක ඔබත් පෙන්වන්න. මේ නාගානන්දව එහෙම ආවට ගියාට නවත්තන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඌ කරන්නේ මහජන සේවය. බොහොම ස්තුතියි.